අමාත්‍යවරිය පරදාවක් දාගෙන ආවේ ඒ වින්දිතියා වෙනුවෙන්. මොකද එතන ප්‍රහාරයට ලක්ුණේ එහි ඉන්න ඉස්ලාම් භක්තිකයා. ඒ නිසා තමයි ඉස්ලාම් භක්තිකයාගේ වේදනාව තමනුත් බෙදා හදා ගන්නවා කියලා පෙන්වුවේ. දැන් මෙහේ නායකයෝ මොකද කරන්නේ? වින්දිතියාට සමච්චල කරනවා, චූදිතියාව සනසනවා. චූදිතියෝ කවුද? අද මේ වෙනකන් රිෂාඩ් බදුරුද්දීන්ගේ කට උත්තරයක් කරන් තියෙනවද? රිෂාඩ් බදුරුද්දීන් කියන්නේ මේ වහප්වාදී අන්තවාදී පියෙක් කියලා තාම චූදිත චෝදනාවක් එල්ල කරලා තියෙනවද? මුජිබර් රහ්මාන්ලාගෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මුජිබර් රහ්මාන්ලා රිෂාඩ් බදුරුද්දීන්ලා ඒ වහප්වාදී අන්තවාදීව කියන විදියට කඩු අහුවෙන එක පෙන්වන්න එපයි කියලා ජනාධිපතිරි කිව්වම ඒකට නියෝගේ නම් එනවා. මේ ඡන්ද ප්‍රතිශතයක් කුට්ටියක් දිහා බලාගෙන මේ රටේ ජාතියේ ගෙලමතට පතිත කරන්න නියමිත කඩු පහරවල් වලින් ගැලවෙන්න බෑ. මේ ඡන්ද කුට්ටිය දිහා බලාගෙන මේ කරන ප්‍රෝඩාමෙන් වෙන්නේ ජාතියේ ගෙලමතට කඩු පහර ලම් පතිත වෙන දිනිය ලම් වෙන එක. ඒ නිසා මේතන සෙල්ලම් කරන දණක් නෙවෙයි. ආණ්ඩුවට සෙල්ලම් කරන අයිතියක් නෑ. මංගල සමරවීර කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයිලු. කාඩිනල් තුමා කියනවා මේක සිංහල බෞද්ධ රටක්. ඒ මහා සංස්කෘතියට අනුවයි අපි ජීවත් වෙන්න ඕනේ කියලා. කාඩිනල් තුමාට තේරෙන ඇත්ත මේ ආණ්ඩුවේ මුදල් ඇමතියට තේරෙන්නේ නැහැ. එහෙම නොතේ එහෙම ඇමතිලගෙන් පිරිච්ච ආණ්ඩුවකට මේ සැබෑ ත්‍රස්ත තර්ජනේ තේරුම් ගන්නවත් බෑ, මේකෙන් ගොඩ එන්නවත් බෑ.